පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 621,000ක් පෙනී සිටිනවා. ඒ විභාගයට දිනත් නියම කරලා තිබෙනවා. දැනට පාසල් වලින් 50%ක විතර 11 වෙනි ශ්‍රේණියේ පන්ති පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසා දින දෙකක් තුල තීරණයක් ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. කියන්නේ දැනට වහලා තියෙන පාසල් විවෘත කිරීම අසීරු නම් පවතින සෞඛ්‍ය තත්ත්වය තුළ අපිට අකමැත්තෙන් උනත් සිදුවනවා නම් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අලුත් දිනේ තීරණය කිරීමේදී අපේ විභාග අපේක්ෂකයන්ට අවම වශයෙන් සති 6ක කාලයක් දෙනවා විභාගයට සූදානම් වීම සඳහා निश्चित වශයෙන්ම බෙහෙත හොයාගත්තම ඒ බෙහෙත් දැන් හොයාගෙන තියෙනවා කියලා තියෙනවා අපේ රටට ඇනෝම් කරනවා ඇනෝම් කරගත්තන් පස්සේ අපේ රටේ ආර්ථිකය සමාජීය පසුබිම මේ සියල්ල ස්ථිර ඉදිරියට ගෙන යන්න අවශ්‍ය පසුබිම සකස් කරන්නත් ඒ සඳහා පෙළ ගස්සන්නත් ඒ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා කටයුතු කරන්න IPL ක්‍රීඩා තරඟයත් ඒ තරඟයේ ප්‍රතිඵල සහ ඒ තරඟයේ දිහා බලන ක්‍රිකට් ලෝලීන්ට ඒ සඳහා පණිවිඩයක් දෙන්නත් පුළුවන්කම ලැබෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මහර විතරක් නෙමෙයි බෝගම්බර තුන් දිනේ පැල්ල යන හදලා ඔයිට කල්නුත් තෙවෙනිය අවස්ථා තිබ්බා මේක තමයි ස්වરૂපේ හේතුව පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ දෙවිච්ච බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රමාණය ප්‍රමාණවත් උනේ නැහැ. පහුගිය ආණ්ඩු කාලේ අවුරුදු 5ක් සාකච්ඡා කළා අලුතෙන් බන්ධනාගාර හදන්න අවිසාවෙලට ගෙනියන්න හොරණට ගෙනියන්න විවිධ ප්‍රදේශවල එකක්වත් ක්‍රියාත්මක උනේ නැහැ. කියම් දැන් අද වාර්තා කරලා තිනවා මාධ්‍ය මගින් අධිකරණ අමාත්‍යංශයේ තීන්දුවක් කරන් තිනවා මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකට අඩු අය සම්බන්ධයෙන් අධිකරණවල යම් යම් තීන්දු ගන්න. ඒ නිසා මේ ආණ්ඩුව දිරි කාල සීමාව තුළදී ලෝක කොමිෂන් පත් කළා මේ අපරාධ නීතිය සිවිල් නීතිය යවත් කාලින කරන්න ඕනේ. හැබැයි මේ කොවිඩ් අභියෝගයත් එක්ක තමයි අපිට මේක කරන්න ලැබෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.